ඉතාලි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන කොදෙව් ශ්‍රී ලංකා පළවෙනි ටෙස්ට් තරගයේ තුන්වන දිනේ වර්ෂාව නිසා අද සවස් භාගයේ ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. කොදෙව් කණ්ඩායම ලකුණු 224යි පන්දු වාර 80කදී කඩුලු 9ක් දැවී ගියා. වර්ෂාවට පෙර අවසාන මොහොතේදීත් කඩුලක් දැවී ගියා. වැඩි වාසි තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනේදීත්. අද දිනේ ආරම්භ කරන විට කොදෙව් කණ්ඩායම ලකුණු 113යි කඩුලු 6ක් දැවී කෙසේ වෙතත් ඉතිරි කඩුලු 3 අද දිනේදී දැවී යනවා ලකුණු 111ක් වැනි ප්‍රමාණයකට විශේෂම හෝල්ඩර් සහ මේස් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා එම නිසා වෙනු තමයි මෙවැනි ලකුණු ප්‍රමාණයක් ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ කෙසේ වෙතත් වර්ෂාවෙන් බාධා ඇති වෙනවා අද දිවා භෝජනයෙන් පසුව වැඩි වේලාවක් ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට අද කොදෙව් කණ්ඩායම සියල්ලම්ම දබා නැවත පන්දුවට පහර දීම ආරම්භ කිරීමට ඉඩ තිබුණා අවසන් භාග දෙක ක්‍රීඩා කිරීමට හැකියාවක් තිබුණා නම් නමුත් අවාසනාවට හැකියාවක් ලැබුණේ නැහැ වර්ෂා තත්ත්වය නිසා නැවතත් ශ්‍රී ලංකාව තුල වර්ෂා තත්ත්වයක් මතුවී තිබෙනවා එය කාලගුණ වාර්තාවලද සඳහන් වනවා එම නිසාවෙන් තව දින දෙකක් ඉතිරි වී තිබෙනවා හතරවෙනි දිනය සහ පස්වන දිනය එම දිනවලට වර්ෂාවෙන් බාධා සිදු වුවොත් මෙම තරගයේ ප්‍රතිඵලයක් දැක ගැනීමට හැකියාව ලැබෙවිද යන්න සැකසිතයි කෙසේ වෙතත් ලෝක ටෙෂුර්තාවලියේ වැදගත්ම තරගයක් සහ පළවෙනි තරගය වන මෙම තරගය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් මෙය වැඩි වාසිදායක තත්ත්වයක් තිබෙන්නේ ශ්‍රී ලංකාවට නිසා ඉතිරි දින දෙක ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණොත් මෙම තරගයේ ප්‍රතිඵලයක් දැක ගැනීමට බොහෝ දුරට හැකියාව ලැබෙවි channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න